ආයුබෝවන්. ඔන්න අද කතා කරන්න යන්නේ කන්‍යා ලග්න හිමියන් පිළිබඳව. මං හිතන්නේ මීට කලින් ඔයගොල්ලෝ කන්‍යා ලග්න හිමියන් පිළිබඳව තියෙන ඒවා අහලා ඇති. හැබැයි මේක ටිකක් විශේෂ වෙයි. ඒ නිසා මේ වීඩියෝ එකත් සම්පූර්ණයෙන්ම අහන්න මතක තියාගන්න. ඉස්සල්ලාම පල්ලෙහාටින් සබ්ස්ක්‍රයිබ් බටනේ ක්ලික් කරලා එහා පැත්තේ නොටිෆිකේෂන් බෙල් අයිකන් එකත් ඕල් කියලා දාගන්නකෝ. ඒ වගේම මේක වීඩියෝ එක අහගෙනනකොට ඔබට හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් කරලා යාළුවෝ අතර ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. මොකද සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කිව්වේ මේ වගේ වැදගත් වීඩියෝ නිතර නිතර අපි අප්ලෝඩ් කරනවා. එතකොට අන්න ඒවා මේ මඟ හැරගන්න නැතුව බලන්න අහන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා දැම්මම සබ්ස්ක්‍රයිබ් කරගන්න. එහෙනම් කන්‍යා ලග්න ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ඔයගොල්ලෝ දන්නව ඇති සමහර විට රාශි 12 ගැන කතා කරද්දී මේෂ, වෘෂභ, මිතුන, කටක ආදී වශයෙන් ගත්තහම කන්‍යා රාශිය වෙන්නේ 6 වෙනි ස්ථානයේ. කන්‍යා රාශියේ 6 වෙනි ස්ථානයේ ඔයගොල්ලෝ මේක දැකලා ඇති. ස්ත්‍රී රූපයකින් සඳහන් වෙන නිකන් වීකරල් මිටියක් අතට ගත්තා විදිහ තමයි ෆොටෝ එකක්, අපි කියන්නේ මේකේ සංකේතයක් විදිහට දාලා තියෙන්නේ ස්ත්‍රී රූපයක්. ඉතින් ස්ත්‍රී රූපයක් කියන එක 아무තෙන් නියන් දෙයක් නෑ. කන්‍යා රාශිය ඇවිල්ලා ස්ත්‍රී රාශියක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ වගේම පෘථිවි රාශියක්, මනුෂ්‍ය රාශියක්, සාමාන්‍ය ශරීර කූඩුවක් එක්ක වැඩි වයස් පෙනුමක් නැති ටිකක් ලයන්විත කටහඬකින් විදිහට කතා කරන අය මේ විදිහේ වෙනවා. ඒ කියන්නේ මේ විදිහ වෙනවා කියලා කියන්නේ මේ කන්‍යා රාශියෙන් උපදී අය මම ඔය කියපු ලක්ෂණ ටික බොහෝ දුරට පෙන්වනවා. ඒ කියන්නේ කන්‍යා රාශියෙන් ඉපදිලා තිබුණොත් බොහෝ විට පිරිමි දරුවෙක්, ගෑනු දරුවෙක් නම් කිසිම ගැටලුවක් නැහැ නේ. පිරිමි දරුවෙක් ඉපදිලා තිබුණොත් එහෙම නැත්නම් පිරිමි කෙනෙක් හිටියොත් ඔහුත් සාමාන්‍යයෙන් ගැහණු දරුවෙක්ගේ සමහර ලක්ෂණ එක්ක කටහඬ වෙන්න පුළුවන්, ඇවිදලා යන විදිහ වෙන්න පුළුවන්, ශරීර කූඩුවේ පෙනුම වෙන්න පුළුවන්, රූපයේ සමහරට ලස්සනට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර වයස්ගත වෙන්නේ නැති පෙනුමක් තියෙන්නේ, අන්න එහෙම පෙනුමක් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් කුමක් හෝ කාරණයක් පිහිටනවා අනිවාර්යෙන් කන්‍යා රාශියෙන් උපත ලබලා තියෙනවා නම්. ඉතින් තියෙනවා නම් නෙමෙයි මේ කතා කරන්නේ, එහෙම තියන අය ගැනනේ. ඒ කියන්නේ ඔබ ගැන මේ කතාවත් අහලා ඇති. මොකද්ද ඔබේ ලග්නයේ අධිපති, ඒ කියන්නේ කන්‍යා රාශියට අධිපති වෙන්නේ බුධ ග්‍රහ පිහිටීම කියලා අහලා ඇති. එතකොට බුද අයිති වෙන්නේ අපි බුද්ධිය ගැන කතා කරනවා, මතක ශක්තිය ගැන කතා කරනවා, ඥානෙ කියන්නේ ප්‍රඥාව ගැන කතා කරනකොට අපිට මේ බුද කියන ග්‍රහ පිහිටීම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ ඊට බුද්ධියට අධිපති බලය අරගෙන ඉන්න නිසාම ඔබ හැම දෙයක් ගැනම ඉගෙන ගන්න, තේරුම් ගන්න, දැනගන්න හරි ආසාවෙන් ඉන්න කෙනෙක් සහ ඒ වගේ දේවල් ක්‍රියා ගැඹුරු දේවල් හදාර යන්න කැමති කෙනෙක්. ඒ වගේම අර තේරුම් ගත්තා වූ යම් කාරණයක් තියෙනවා නම් යමක් කෙනෙක් කියනකොට බොහොම ඉක්මනට තේරුම් ගන්නවා වගේම ඒ තේරුම් ගත්ත දේ තවදුරටත් කාට හරි පැහැදිලි කරලා දෙන්නත් ඔබට හැකියාව තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම පොත්පත් ලිපි ලේඛන කටයුතු වලට දැඩි ඇල්මක් දක්වනවා, කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ පොත්පත් කියවලා හරි යමක් ඉගෙන ගන්න පුදුම ආසාවක් තියෙනවා. මෙහෙම කියපුවාම සමහර කන්‍යා ලග්න හිමියෙක් එහෙම නැති වෙන්න පුළුවන්. ඒකට හේතු තියෙන්නේ තමන්ගේ ග්‍රහ පිහිටීම. ඒ කියන්නේ අනිකුත් ග්‍රහ පිහිටීම් වල තියෙන බල හීනතා නිසා තමයි ඔබ සමහරට අධ්‍යාපනයෙන් පරිබාර වෙන්නේ. නැත්තම් සාමාන්‍ය කන්‍යා ලග්න හිමියෙක් අර පොතත් එක්ක එහෙම නැත්තම් ඒ පුරාණ තොරතුරුත් එක්ක ගැටෙන්න කැමති කෙනෙක්. ඒ නිසා ඔබ කන්‍යා ලග්න හිමියෙක් නම් මතක තියාගන්න, ඔබ මහන්සියලා වැඩ කරනවට වඩා පොතපත බුද්ධිය මෙහෙවා වැඩ කරන දෙයකින් ජීවිතය සාර්ථක කරගන්න තියෙන කඩ වැඩි බව. ඒ වගේම ඔබ තව දැන උගත් අයගෙන් තොරතුරු ලබා ගන්නත් වැඩි ආසාවක් දක්වනවා මේ ඉගෙන ගන්න මේක නිසා. ඒ කියන්නේ ඉගෙන ගන්න තියෙන කැමැත්ත නිසාම ඔබ ටිකක් වැඩි හිටියෙක්ගෙන් හරි ටිකක් පෙර තොරතුරු දන්න කෙනෙක්ගෙන් විස්තර අහගෙන ඉගෙන ගන්නත් ඔබ දක්ෂයි. ඒ වගේම උපත්තියෙන් ගෙනාපු සමහර කුසලතාත් ඔබ වගේ අයට, ඒ කියන්නේ කන්‍යා ලග්න හිමියන්ට දකින්න පුළුවන්. මොකද බුද්ධිය අදාළයි, අපි දන්නවා ප්‍රඥාව, එහෙම නැත්නම් සිතුවිත් එක ගමන් කරන මේ ප්‍රඥාව කියන දේ සසල පුරාවට ගමන් කරනවා.
එතකොට අපි පෙර කරගත්ත හැකියාවල් පෙර පුහුණු කරපු දේවල් මේ ආත්මේ භාවය දක්වා එන්න විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ට බලපාන්න තියෙන කඩ වැඩි. ඒ කියන්නේ ඒ වගේ දේවල් ඒකවල තුනේ පෙන්눔 කරන ප්‍රමාණය වැඩි. මම මුලින්ම කිව්වා අපි සාමාන්‍ය කන්‍යා ලග්න හිමියන් ගැන කියන්නේ සාමාන්‍ය කන්‍යා රාශියක් ගැන විස්තර කිරීමකට වඩා චුට්ටක් වෙනස් විදිහකට කියන්න මේ පිළිබඳ මේ වතාවෙදී උත්සාහ කරනවා කියලා වල්ලා. ඉතින් මේක ඉවරණයක් අහන්න තවත් විශේෂ තොරතුරු ඔබට කියවේවි. එතකොට ඒවටත් අහලා දැනුම් තේරුම් ඇතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම ඉඩකඩම් ගේපොළ දේපොළ ඉඩකඩම් ගේදොර දේපොළ වගේ දේවල් වලට ගොඩ ලොකු ආශාවක් දක්වනවා. ආශාවක් කියලා කියන්නේ අර පෙරේතකමක් කියන වචනේ නෙමෙයි. කියන්නේ මට්ටම තියෙන්න ඕනි කියන හැඟීම නෙමෙයි. ඒවා පිළිබඳ රේ ගහක් කොලක් හැදිලා ඒවයේ ගෙඩිපල දාවක් දකිනකොට පුදුමාකාර සතුටක් ලැබීමේ හැකියාවක් ඔබට තියෙනවා. දැන් සමහර අය තියෙන එක ගිහිල්ලා ගිහ ගන්න කීයටද කියන එකනේ ව්‍යාපාරක වශයෙන්නේ. මෙතන එහෙම නෙමෙයි, ගහක් කොලක් හැදිලා ලස්සනට මලක් පිපිලා ගෙඩි හැදිලා එහෙම දකින්නකොට ඔබ ලබලා ඔබ ලබන සතුටක් තියෙනවා. අන්න ඒ වෙනුවෙන් ඔබ මේ ඉඩකඩම් ගෙදර එහෙම පිළිබඳව කටයුතු කරන බවක් පේනවා. දැන් ගෙයක් වුණත් පිළිවෙලකට දිනවා දකින්නකොට ඔබෙන් ලොකු සතුටක් ලබනවා. අන්න ඒ වෙනුවෙන් ඔබ කාලය ශ්‍රමය වැය කරලා පිළිවෙලකට තියාගන්න උත්සාහ කරන බවක් පේනවා. ඒ වගේම අර ගෙදර පිළිවෙල කියන එක සමහරට කන්‍යා ලග්න හිමියෙක් තියෙනනම් ඔබ ඔබේ ගෙදර පිළිවෙලට තියෙනවා දකින්න පුළුවන් වේවි. ඊළඟට අර මම මුලින් කිව්ව කතාව තමයි වයසට යන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔබේ පෙනුම වයස්ගත පෙනුමක් වෙන්නේ නැහැ වයසට ගිහිලා තිබුණොත්. ඒ කියන්නේ වසර ගණන් වලින් වයසට ගිහි තිබුණත් පෙනුමෙන් වයස යනවා අඩුයි. ඒ කියන්නේ පෙනුම ලාබාල තරුණ පෙනුමක් පෙන්නුම් කරනවා ගොඩාක් වෙලාවට කන්‍යා ලග්න හිමියන්ගේ. බලන්නකෝ මම මේ කියන දේ බොරුද කියලා ඔබ ළඟ ඉන්න කන්න මේ අහන වෙනත් ලග්න හිමියෙක් අහනවා නම් ඔබට බලන්න පුළුවන් ඔබේ කන්නලද කන්‍යා ලග්න හිමියෙක් මේක අහගෙන ඉන්නවනම් ඔබට පුළුවන් තවත් ඔබේ හිතවතෙක් කන්‍යා ලග්න හිමියෙක් ගැන එහෙම බලන්න. එහෙම නැත්නම් ඔබටත් පුළුවන් කන්නඩියාට ගිහිල්ලා ඔබේ වයසට වඩා අඩු පෙනුමක්ද තියෙන්නේ කියලා බලාගන්න. ඉතින් ගැටලු සහගත දේවල් වලට ගැන කතා කරොත් ඔබට තනියෙන් වැඩක් කරගන්න චුට්ටක් අපහසුයි. හැකියාව තියෙනවා, දැනුම බුද්ධිය තියෙනවා. ඒවට කරන්න කියපුවාම තව කාගේ හරි සහයෝගයක් අවශ්‍ය වෙනවා. අර උනන්දු කිරීමක්, තල්ලු කිරීමක් අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් තමයි ඔබ මේ වැඩේ කරන්නේ. මොකද තනියෙන් තීරණ ගැනීම කියන එක සම්බන්ධයෙන් ඔබට අඩුයි, මදි. ඒ නිසා කාගේ හරි පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන, සරණක් කියනට වඩා හොඳයි පොඩි අත්උදව්වක් බලාපොරොත්තු වෙන තමයි, ඒ කියන්නේ එහෙම බලාපොරොත්තු වෙලා එහෙම දෙයක් ලැබුණාම තමයි ඔබේ ගමන ඔබ ඉස්සරහට යන්නේ. ඒ වගේම කවුරුවත් නොහිටියොත්, අන්න ඒ විදිහට පිළිවෙල කියලා දෙන්න කවුරුවත් නොහිටියොත් ඔබ බොහොම ඉක්මනට කරන්න උත්සාහ කරනවා වැඩේ මොන හරි වැඩක් තියෙනවා නම්. ඒ කියන්නේ කලබලකාරී ගතියක් ඔබ සතුව නිතරම තියෙනවා. මෙන්න මේක නම් නවත්ත ගත්තට කමන්නේ. මොකද එහෙම කලබලකාරී වැඩ කරන්න ගියොත් ඔබටමයි වරදින්නේ කියන එක අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඔබ කරන වැඩ පිළිබඳව, කියන දේවල් පිළිබඳව ඔබටම අවිශ්වාසයක්, සැකයක් පහළ වෙන අවස්ථා බොහොමයි. කියන ඔබ යමක් කිව්වට පස්සේ හිතෙනවා මේක හරිද මන්දා කිව්වා. කරාට පස්සේ හිතෙනවා මේ කරපු දේ හරිද මන්දා. අන්න එහෙම හිතන්න, එහෙම හිතන ස්වභාවයක් ඔබට තියෙනවා. ඒ කියන්නේ තමන් පිළිබඳව තියෙන ආත්ම විශ්වාසය කියන එක අඩු බවක් කන්‍යා ලග්න හිමි ඔබගේ තියෙනවා. බලන්න ඔබට මේක තියෙනවද කියලා ඒ විදිහට. ඊළඟට ඔයා ඔයගලගේ තියෙන තවත් දෙයක් තමයි, ඒ කියන්නේ කන්‍යා ලග්න හිමියන්ගේ තියෙන තවත් දෙයක් තමයි අපි ලෙඩට දුකට සතුරන්ට, ඒ කියන්නේ අපිට විරුද්ධ වෙන අය වෙනුවෙන් පුදුමාකාර බයක් තියෙනවා. ලෙඩක් එන්න කලින් බේත් ගන්න ස්වභාවයක් ඔබට තියෙනවා. නිකන් දැන් අද වුණක් හැදෙයිද දන්නේ නැහැ කියලා අවසනට වුණක් හදාගන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේ කල්තියා බය වෙන ස්වභාවයක් තියෙනවා සතුරන්ටත් ලෙඩ දුක්වලටත් මේ මොනෝ කාරණාවකට. ඒ වගේම ඒට අදාළ මේ තව ලෙඩේ ඇවිල්ලත් නැතත් ඔබ ආරක්ෂා වෙන්න නම් උත්සාහ කරනවා ඒ එන්න කලින්. ඒක නම් හොඳයි. මොකද යමක් සිදු වුණාට පස්සේ ඒකට පිළියම් හොයනවට වඩා සිදු වෙන්න කලින් ඒකට අදාළ විධිවිධාන යොදා තියෙනවා නම් වඩාත් හොඳයි. හැබැයි අර ඒ කාරණා තුර එල්බගෙන සිටීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මට වෙයිද මෙහෙම දෙයක් වෙයිද කියලා ඒ වගේ එල්ලිලා සිටීම ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. නමුත් අර කල්තියා යම්කිසි දෙයකට සැලසුම් සහගත වීම නම් වඩා වටිනවා. ඒ හින්දා කන බොන දේවල් වලින්, ගමන් බිමන් වලින් ඔබ පුදුහාන්තරන් අර සේෆ්ටි කියලා කියන්නේ ආරක්ෂාකාරීව කටයුතු කරනවානේ.
අන්න එහෙම ස්වභාවයක් ඔබේ දකින්න තියෙනවා. ඒ වගේම ඔබට ළඟ අහල පහල අසල්වැසියන් වෙනුවෙන් සතුන් සිව්පාවන් වෙනුවෙන් ලොකු කරුණාවක් දක්වන ස්වභාවයක් කන්‍යා ලග්න හිමි ඔබගේ තියෙනවා. මේ කරුණාවක් කියලා කියපුවාම කන්න බොන්නද ඒගොල්ලන්ට දැන් අසල්වැසියෙක් නම් අඳින්න පළඳින්න දීලා ඔබ සියුම් සතුටක් ලැබීමේ හැකියාවක් ඔබට තියෙනවා. එහෙම නැත්තම් කරුණා කරලා ඒක හදාගන්න. මොකද ඔබට තියෙන ලක්ෂණයක් නැති වෙලා තියව වෙන්න පුළුවන් සමාජය ලැබෙන සමහර ප්‍රශ්න නිසා, තමන්ගේ ජීවිතය ඇතුළත ප්‍රශ්න නිසා සමහරට ඔබේ තිබිච්ච මේ ගුණකරුකම් ගිරිහිලා ගිහිල්ලා ඇති. ඒ නිසා කන්‍යා ලග්න හිමියෙක් නම් ඔබට අර මිනිස්සෙක් වෙනුවෙන් උදව් කරලා සියුම් සතුටක් ලබන්න පුළුවන් හැකියාවක් තියෙන බව මතක තියාන ඒවා නැත්තම් පුරුදු පුහුණු කරගන්න කියලා මතක් කරගන්නවා. ලෝභකම තියෙනවා නේද? ටිකක් ලෝභකම නැතුව නෙමෙයි, ලෝභකම තියෙනවා. හැබැයි ආඩම්බරකම නැහැ. ඒ කියන්නේ මට මේක පුළුවන් අරක පුළුවන් කියලා එකක් නැහැ. හැබැයි අර ඔබ ඒ දක්ෂතා පෙන්නනකොට අනිත් අයට එහෙම හිතෙන්න පුළුවන් ඔබ ආඩම්බරයි කියලා. නමුත් මොන හරි දෙයක් කවුරුර ඇහුවොත් ඒක තමන්ට පුළුවන් උපරිමයෙන් පැහැදිලි කරලා දෙන්න ඔබ උත්සාහ කරනවා. ඒ කියන්නේ එතන තියෙනවා ලෝභකමක් නැති බවක්. හැබැයි තව කෙනෙක් චුට්ටක් ඉස්සරහට යනවා දකිනකොට තමන්ට මෙන්න මෙහෙම හිතෙනවා, මටත් එහෙම යන්න තිබ්බනම් කියලා පොඩි ලෝභ ගතියක් එනවා. එයාට නැති වෙලා මට ඇති වෙන්න කියන සිතුවිල්ල නෙමෙයි, මටත් එහෙම යන්න තිබ්බනම් කියලා අර තමන්ට තමන් පිළිබඳව යම්කිසි ලෝභකමක් එනවා. මටත් මේ ගමනේ යන්න ඕනේ කියලා අනිත් මිනිස්සු සම්බන්ධයෙන් පොඩි එකක් එනවා. ඉතින් මේ ගත්තාම තව බඩේ අමාරු, ඊගැස්සේ නහර ඇටකටු දුර්වලතා, ඊට පස්සේ ඒ නහරවල ගෙඩි හට ගැනීම වගේ දේවල්, ඒ කියන්නේ අපි දන්නවා විසර ගෙඩි යනවා නහර ගැට ගැසෙනවා, එහෙම නැත්නම් ස්නායු සම්බන්ධ රෝග විශේෂයෙන් බෙල්ල ආශ්‍රිත ස්නායු සම්බන්ධ රෝග වාය ගත්තොත් ඕගොල්ලන්ට විශේෂයෙන් ඇති වෙන්න පුළුවන් රෝග වශයෙන් දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි කන්‍යා ලග්න හිමියන් ගැන කිව්වොත් තවත් කියන්න තියෙන තොරතුරු දෙක තියෙන්නේ. මේ වගේ තවත් තොරතුරු ඉදිරියේදී අරන්ගෙන නම් කන්‍යා ලග්න හිමියන් විතරක් නෙමෙයි අනිත් හැම ලග්න හිමියන් පිළිබඳවම. ඉතින් එහෙමනම් අවසාන වශයෙන් මතක් කරනවා subscribe කරගන්න, විශේෂයෙන් මොකද මේ වාගේ වැදගත් තොරතුරු නැවත අහන්න නම් subscribe කරලා තිබ්බොත් විතරයි අපි දාන, ඒ වගේම notification all කියලා දාලා තිබ්බොත් විතරයි අපි දාන සෑම වීඩියෝ එකම notification එක ඔයගොල්ලෝ ළඟට හම්බෙන්නේ. ඉතින් එහෙනම් subscribe කරගන්න, notification all කියලා දාගන්න, like එකක් comment එකක් දාන්න ඔබේ අදහස් පිළිබඳව, ඒ වගේම ඔබේ හිතවතුන් අතර මේ තොරතුරු share කරගන්න අමතක කරන්න එපා. ආයුබෝවන් කියලා එහෙනම් අදට සමු ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් තවත් මේ වගේ වැදගත් videos නරඹන්න අපේ NCN Creation YouTube channel එක subscribe කරන්න. මේ video වැදගත් වගේ දැනෙනවා නම් යහළුවන් අතර share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වැදගත් videos තුලින් ඔයාව මුණගැහෙනතුරු සුබ දවසක්.